රටේ දේශපාලන වශයෙන් විවිධ සාකච්ඡා ඇතිවෙමින් තියෙන සතියක්. එක පැත්තකින් මේ ජනාධිපතිවරණයටයි මහමැතිවරණයටයි බිලියන 10යි වෙන් කරලා තියෙන්නේ ඒකෙන් කරන්න පුළුවන් එක මැතිවරණයක් විතරයි කියලා සංවාදයක් ආණ්ඩුව පැත්තෙන් ඉස්සරහට දාලා තියෙනවා. මම ආරාධනා කරන්න කැමති විපක්ෂය ඇයට මේක එල්ලෙන්න එපා කියලා. මොකද මේ රටේ මේ වාගේ බැලුම් බෝල ඉස්සරහට දාලා විපක්ෂයේ ඇතුලේ තියෙන සමහර සාකච්ඡා වෙන වෙන පැතිවලට හරවන්න තමයි ආණ්ඩුව බලන්නේ. දැන් මේකේ අදහස මොකද්ද? අපේ රටේ ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ අවුරුද්දේ අනිවාර්යෙන්ම පවත්වන්න තියෙන මැතිවරණය තමයි ජනාධිපතිවරණය. වෙන විදිහකට කිව්වොත් මේ වසරේ ඔක්තෝබර් මාසේ 17 වෙනිදාට ඉස්සර වෙලා අලුත් ජනාධිපතිවරයෙක් පත් කෙරුවේ නැත්තම්, එහෙම නැත්තම් ජනාධිපතිවරණය පැවැත්වුවේ නැත්තම්, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ජනවරමෙන් පත් කරපු ජනාධිපති ධූරය නිමාවටපත් වෙනවා. දැන් ඇත්තටම මේ වර්තමාන ජනාධිපතිතුමා ඉන්නේ අර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති ධූරයේ ඉතුරු කොට හටනේ. ඒකට අපි කියන්නේ සක්සීඩින් ප්‍රෙසිඩන්ට් අනුප්‍රාප්තික කෙනෙක් කියලා. අනුප්‍රාප්තික වෙන්නේ මොකටද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ටර්ම් එකට, එයාගේ වසර ප්‍රමාණයට. දැන් මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 17 වෙනිදාට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වුවේ නැත්තම් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඉන්න ජනාධිපති ධූරයේ නිමාවටපත් වෙනවා එදාට. ඒක විවස්ථා අර්බුදයක්. අපේ විවස්ථාවට අනුව ජනාධිපතිවරයෙක් නැති වෙලාවක් තියෙන්න බෑ. මේක මේ රටේ හුඟක් අය දන්නේ නැහැ. අපේ විවස්ථාවට අනුව පාර්ලිමේන්තුවක් නැති වෙලාවක් තියෙනවා. අන්තර්වාර කාලයක් තියෙනවා. පාර්ලිමේන්තුව විසිරුව හැරියට පස්සේ ඊළඟ මහමැතිවරණය පවත්වනකම් මාසයක් දෙකක් දෙකහමාරක් තුනක් පාර්ලිමේන්තුව නැහැ. ඔබ දන්නවා 2020 මාස 6ක් විතර පාර්ලිමේන්තුව නැතුව ගියා. මොකද අර කොවිඩ් වසංගතය ඇවිල්ලා ඡන්දේ කල් දාලා මාස 6ක් විතර පාර්ලිමේන්තුවක් නැතුව තමයි රට ගියේ. එහෙම යන්න පුළුවන්. හැබැයි ජනාධිපතිවරයෙක් නැතුව එක දවසක්වත් මේ රට යන්න බෑ විවස්ථාවට අනුව. ඒ නිසා ඉන්න ජනාධිපතිවරයා ඉවර වෙන්න මාසෙකට ඉස්සර වෙලා අලුත් ජනාධිපතිවරයෙක් හෝ ඔහු හෝ අලුත් ජනාධිපතිවරයෙක් ජනවරමකින් පත් වෙන්න ඕන. දැන් ඒක කඩන්න පුළුවන් වෙන්නේ ශ්‍රේෂ්ඨ පාර්ලිමේන්තුවට ඒකට විකල්පයක් ඉදිරිපත් කරලා, සංශෝධනයක් ඉදිරිපත් කරලා, ඒක 3-2 සම්මත කරලා, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණාම ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනමත විචාරණයක් හරහා ඒක සම්මත කරන්න උනොත් තමයි ඒක කරන්න පුළුවන්. ඒක ලොකු වැඩක්. මේ ආණ්ඩුව එවැනි තැනක නෙමෙයි තියෙන්නේ. ජනමත විචාරණ දිනන්නේ කොහෙද? මේ ප්‍රාදේශ සභා ඡන්දේ තියන්න කකුල් වැවුලන ආණ්ඩුවක් ජනමත විචාරණ දිනන්න යනවාද? එහෙම එකක් නැහැ. ඒ නිසා මේ රටේ බරපතල ව්‍යවස්ථා අර්බුදයක් ජනාධිපතිවරණේ පැවැත්වුවේ නැත්තම් සිද්ධ වෙනවා. ඒ නිසා මගේ නිගමනය මේ රටේ ජනාධිපතිවරණයක් නොපවත්වා යන්න කිසිම ජගතෙකුට පුළුවන්කමක් නැහැ. ජනතාවගේ තීරණයකින් තොරව ව්‍යවස්ථාවට අනුව. ඒ නිසා මේ සල්ලි නෑ, අරව නෑ, මෙව නෑ කියන එක විකාර කතාවක්. සල්ලි එක ඡන්දයකට නම් නිදා වෙන් කරලා තියෙන්නේ ඒක ඡන්දේ ව්‍යවස්ථාවට අනුව තියෙන ඡන්දේ තමයි ජනාධිපතිවරණේ. එච්චරයි. එතකොට ඒ ජනාධිපතිවරණේ පවත්වයි. ඒ නිසා ඒක සම්බන්ධව අනවශ්‍ය හැලහැප්පිලි වලට යන්න එපා. මේ ආණ්ඩුව විශාල ව්‍යවස්ථා අර්බුද රාශියක් හදමින් යනවා කියන එකත් ඉතාම පැහැදිලි කාරණයක්. මම ගිය සතියේ ඉදිරිපත් කෙරුවා අර පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව කියන එක. පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව කියන එකට විරුද්ධව විධායක ජනාධිපතිවරයා විසින් සමහර පියවර අරගෙන තිබුණා. මේක වැරදි කියන එක අපි ඉතා පැහැදිලිව කියලා තියෙනවා. මේ රටේ තව එකත් ව්‍යවස්ථා අර්බුදයක්. ව්‍යවස්ථාවෙන් බලතල බෙදලා තියෙනවා. අධිකරණයට, ගරු අධිකරණයට එකතරා බලතල ප්‍රමාණයක්, නීති හදන බලතල පාර්ලිමේන්තුවට, ඒ හදපු නීති ඇතුලේ රට පාලනය කිරීමේ බලතල විධායක ජනාධිපතිට. මෙහෙම බෙදලා තියෙනවා. එහෙනම් ජනාධිපතිවරයා 50 හදන්න ගියොත් ඒක ව්‍යවස්ථා අර්බුදයක්. ඒ වගේම පාර්ලිමේන්තුව අයවැය ක්‍රියාත්මක කරන්න ගියොත් ඒක ව්‍යවස්ථා අර්බුදයක්. ජනාධිපතිවරයා අයවැය සම්මත කරන්න ගියොත් ඒක ව්‍යවස්ථා අර්බුදයක්. අපි නඩු අහන්න ගියොත් ඒක ව්‍යවස්ථා අර්බුදයක්. එනිසා මේ ව්‍යවස්ථා අර්බුද නොහදා රට පාලනය කිරීමට තමයි අපි කවුරුත් වග වෙලා තියෙන්නේ. හැබැයි මට පේනවා මේ ආණ්ඩුව කන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක ගැන, ව්‍යවස්ථා දායක සභාව ගැන දරන මතය කාලෙන් කාලයට වෙනස් වෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා
17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට අගමැති. ඊට පස්සේ විපක්ෂ නායක. ඊට පස්සේ ආයි අගමැති. ඒ 17 18 19 20 21 කියන ව්‍යවස්ථා සංශෝධන පහෙන් තුනක්ම තියන්නේ මේ ව්‍යවස්ථා දායක සභාව කියලා අලුත් යාන්ත්‍රණයක් හදලා ඒ යාන්ත්‍රණයට ව්‍යවස්ථා දායකයේ අයයි විධායකයේ නියෝජිතයෝයි සිවිල් සමාජයයි දාලා අපේ රටේ පාලනයට යම් කිසි අර චෙක් ඇන් බැලන්ස් ඒ කියන්නේ ආවරණ සහ තුලන ක්‍රමයකට මේක ක්‍රියාත්මක කරන්න. ඒකට තමයි මේක හදලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ව්‍යවස්ථා දායක සභාව හදන වැඩේ බොහොම පැහැදිලිව මුලේ ඉඳලම හිටියා. මොකද එතුමා ඒ කාලේ විශ්වාස කරුවා එතුමාට කවදාකවත් ජනාධිපති ධූරය ලැබෙන එකක් නැහැ. ඒ නිසා විපක්ෂ නායක ධූරය හරි අගමැති ධූරය හරි ලැබෙයි. එතකොට එතුමත් මේක ඉන්නවා. ඒ නිසා එතුමා බොහොම කැමැත්තෙන් ඒකට හිටියා. හැබැයි එකපාරට එතුමා ජනාධිපති වෙච්ච ගමන් උඩපුටුවට ගිහිල්ලා මේ ව්‍යවස්ථා දායක සභාව අඩපණ කරන්න අද වැඩ කරනවා කියලා පේනවා. ඒ නිසා මම හිතනවා ඒක ව්‍යවස්ථාමය අර්බුදයක්. අපි ඒකට යා යුතු නැහැ කියලා. මටත් වඩා මේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන වගකීමක් වර්තමාන ජනාධිපතිවරයාට තියෙන්න ඕන කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. එතුමා අවුරුදු 45ක් විතර පාර්ලිමේන්තුවේ හිටියා කියලා එතුමාම කියනවා. ඒ වගේම එතුමාට ලැබිච්ච සියලු වගකීම් ලැබුණේ විපක්ෂ නායක අගමැති ජනාධිපති ඔක්කොම ලැබුණේ පාර්ලිමේන්තුවෙන්. ඒ නිසා මේ පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කරන එක එතුමාගේ වගකීමක් කියලා අපි කියන්න කැමතියි. ඒ තමයි දෙවැනි කාරණේ. තුන්වෙනි කාරණේ මෙවර ජනාධිපතිවරණයේ ඒ අනුව මගේ නිගමනය ජනාධිපතිවරණයේ පැමිණෙනවා. ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා අවශ්‍ය නම් ජනාධිපතිවරයාට මහමැතිවරණයක් තියන්න පුළුවන්. හැබැයි මේ තියෙන ආර්ථික තත්ත්වයේ අනුව එක මැතිවරණයකට පමණක් නම් එතුමාගේ බජට් එක සල්ලි දෙන්නේ ඒ මැතිවරණේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය වෙනවා. මොකද ව්‍යවස්ථාවට බැඳිලා තියෙන මේ වසරේ මැතිවරණේ ජනාධිපතිවරණය නිසා. ඒ නිසා එතුමා ඒකෙන් එතුමාගේම යෝජනාවෙන් එතුමා බලපෑමක් කරනවා නම් සල්ලි තියෙන එක මැතිවරණයකට විතරයි කියලා එතුමාම ගැට ගැහෙනවා ජනාධිපතිවරණේ පමණක් තියන්න. ඉතින් ඒක එතුමාගේ වැඩක්. එහෙම නැත්නම් සල්ලි තව ටිකක් නිකුත් කරලා විධායක ජනාධිපති සහ මුදල් ඇමති විදියට මැතිවරණ දෙකම උනත් තියන්න පුළුවන් මේ වසරේ. ඒක එතුමාට බලය තියෙනවා. අපි මේ බලයට අභියෝග කරන්නේ නැහැ. අපි කන්ස්ටිටියුෂන් එක පිළිගන්න පුරවැසියෝ. ඒ නිසා අපි ජනාධිපතිට තියෙන බලයට අභියෝග කරන්නේ නැහැ. එතුමාට පුළුවන් ඕනනම් පාර්ලිමේන්තුව විසිරවන්න. හැබැයි එතුමාම කියනවා නම් එක මැතිවරණයකට විතරයි මුදල් තියෙන්නේ කියලා අනිවාර්යෙන් ඒක ජනාධිපතිවරණයට දාන්න වෙනවා. මොකද ජනාධිපතිවරණය මේ වසරේ පමා කරන්න බෑ. මහමැතිවරණය පමා කරන්න පුළුවන්. ජනාධිපතිවරණය පමා කරන්න බෑ විතරක් නෙමෙයි ඔක්තෝබර් මාසේ 17 වෙනකොට මේ රටේ නව ජනාධිපතිවරයෙක් ඉන්න එක්කෙනාම හරි අලුත් එක්කෙනෙක් හරි අලුත් ජනමතයකින් පත්ුනේ නැත්තම් විවස්ථා අර්බුදයක් ඇති වෙනවා. රටේ ජනාධිපතිවරයෙක් නැතුවා හා සමාන වෙනවා. ඒක වෙන විදියකට කිව්වොත් 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනවරම නිමා වෙනවා. ඒ ජනවරම නිමා වෙනවා කියන්නේ මේ ඉන්න ජනාධිපතිත් නිමාවටපත් වෙනවා බලයක් ඇතුලේ. ඒ නිසා එතුමාට සිද්ධ වෙනවා ජනාධිපතිවරණයකට යන්න. ඒක බොහොම පැහැදිලි. ඊළඟට මගේ තුන්වෙනි කාරණේ මම ඊට වඩා කරුණු කියන්න බලාපොරොත්තු වෙන්නේ අද ඔබතුමාලගේ ප්‍රශ්න තිබුණොත් ඒවට කතා කරන්න පුළුවන්. තුන්වෙනි කාරණේ තමයි මෙවර ජනාධිපතිවරණයේදී විශාල අර්බුදයක තමයි අපේ රටේ ඡන්දදායකයා ඉන්නේ ගන්න ඕන තීරණේ මොකද්ද කියලා. අපි නිදහස ජනතා සභාව විදියටත් තාම අපි ඉන්නෙත් මධ්‍යස්ථ තැනක. කිසිම ඔය ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයන්ට අපේ මැන්ඩේට් එක අපි දුන්නේ නැහැ. අපි කල්පනා කරන්නේ මේ සංවාදය තවදුරටත් ඉස්සරහට ගෙනියන්න ඕන කියලා. මෙවර ජනාධිපතිවරණය කියන්නේ ABC කියලා පුද්ගලයෝ තුන්දෙනෙක් අතර එන එකක් නෙමෙයි. එහෙම නොවිය යුතුයි. ඒද බීද සීද කියලා නිකන් පුද්ගලයෝ පෙන්නලා අහලා එක්කෙනෙකුට ඡන්දෙ දීපු ඉතිහාසය මම විශ්වාස කරන්නේ 2022 අර ජූනි මාසේ 9 වෙනිදායින් පස්සේ ඉවරුණා. ජූලි 9න් පස්සේ ඉවරයි කියලා. මේ රටේ ජනතාව එහෙම පත් කරපු එක ජනාධිපතිවරයෙකුට විරුද්ධව පාරට ආවා. ඒ නිසා ජනාධිපතිවරයෙක් ඊළඟ වටේ පත් කරනකොට රටේ ජනතාව විශාල වශයෙන් ඒක සම්බන්ධව සොයා බලන්න නියමිතව තියෙනවා. ඒ අනුව මගේ යෝජනාව වෙන්නේ මෙවර ජනාධිපතිවරණය තනිකරම ආර්ථික න්‍යාය පත්‍රය මත තබා අපි විභාග කරන්න ඕන. ආර්ථික වශයෙන් ABC මොන මොන එව්වද කියන්නේ කියලා. නිසා මට පේනවා මෙතන එක
ස්ථාවරයක් ඉතාම පැහැදිලිව එළියට ඇවිල්ලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒක නියෝජනය කරනවා. එතුමා පැහැදිලි කරනවා මෙතෙක් ආපු ගමන් මාර්ගය, අපි වැටුණු ගමන් මාර්ගය, අපි අර්බුදයට බංකොලොත් වෙච්ච ගමන් මාර්ගය. මොකක්ද ඒ ගමන් මාර්ගය? ඒ තමයි මේ නියෝ ලිබරල් අර මේ වොෂින්ටන් සම්මුතිය ඇතුලේ රජය කුඩා කරලා පෞද්ගලිකාංශය ලොකු කරනවායි කියලා ගජමිතුරන්ට වාසි දෙන, මගේ වචනෙන් කියනවා නම් අර සහචර ධනවාදය, මේක මට මං ගිය සතියේත් කිව්වා, මගේ මිත්‍රයෙක් හදපු වචනයක් තම දිසානායක මැතිතුමා, මේ සහචර ධනවාදය වර්ධනය වෙමින් ඉස්සරහට ගිය ගමන තමයි තිබිච්ච එක. මේක තමයි ස්ටේටස් කෝ එක, මේක තමයි එස්ටැබ්ලිෂ්මන්ට් එක, මේක තමයි ප්‍රධාන ධාරාව. ඒ ප්‍රධාන ධාරාවේ නියෝජිතයා. ඉතින් ඒකට IMF එක එනවා යනවා 16 වතාවක් ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. දැන් අලුතෙන් IMF එකට අමතරව ඉන්දියාවත් එනවා යනවා. ඉතින් මේ මහා බරපතල ආර්ථික ගමන් මාර්ගයක ඒගොල්ලෝ යනවා. මේක එක ක්‍රමයක්. මේ ක්‍රමය ගැන අපි මැතිවරණය අභිමුඛ කරලා මීට වඩා පළල් සංවාදයක් කරනවා. මේ ක්‍රමයේ වෙනස් කරගත්තේ නැත්තම් වික්‍රමසිංහ මැතිතුමාට වුණත් ඉස්සරහට යන්න නම් මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. මේ ක්‍රමය වෙනස් කරන්න පොරොන්දු වෙන්නේ නැතුව මේ ක්‍රමයේම ක්‍රියාත්මක කරනවා නම් රට නැවත විශාල අනතුරකට යනවා. එනිසා අපේ මතය තමයි, මම ඉතාම පැහැදිලිව කියන්නේ, මෙවර ජනාධිපතිවරණයේ ආර්ථික ස්ථාවරය පිළිබඳ ප්‍රශ්නය විසඳ ගන්න ඕන. රටවල් රාශියක් කඩා වැටුණු, අපේ රට අපේ ඇස්පනා පිට කඩා වැටුණු ක්‍රමයම ඉස්සරහට ගෙනියන්න තමයි වර්තමාන ආණ්ඩුව උත්සාහ කරන්නේ. මේක වෙනස් කරන්නේ නැතුව ඒ අයට මේ දේශපාලන සංවාදය ඇතුලේ ස්ථාවරයක් හදාගන්න බෑ කියලා මම හිතනවා. ඒක වෙනස් කරන්නත් ඕනනම් පුළුවන්. මොකද ඒක ඉන්නවා ඔය පොහට්ටුවට සම්බන්ධ සමහර අයත් ඒක ඉන්නවා. ඒ වගේම යම් කිසි දුරකට මේ අර්බුදය තේරුම් ගත්ත අය ඒකට එක්කහුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක එක ස්ථාවරයක්. මේ වොෂින්ටන් කොන්සස්නස් එක, ඒ කියන්නේ වොෂින්ටන් සම්මුතිය ඇතුලේ නියෝ ලිබරල් ආකෘතිය ඇතුලේ ලංකාව තුළ ආර්ථිකය සිදු කරන්න ගිහිල්ලා කෝනි කැපිටලිස්ලා සහචර ධනවාදීන්ගේ අතට ආර්ථිකය පත් වෙලා ඒකේ විශාල අභ්‍යන්තරීක හොරමුලක් සම්බන්ධ කරගෙන ආණ්ඩුවත් එක්ක ඉස්සරහට ගිය ගමන් මාර්ගය තමයි අද වෙනකොට අපි ඉතාම ව්‍යසනයකට වැටලා තියෙන මේක එක ස්ථාවරයක්. මේකම අරයි යනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕන එකක් කියන්න පුළුවන්. ඒක එහෙම වික්‍රමසිංහ මැතිතුමාට කියන්න පුළුවන්. එතුමාගේ න්‍යාය පත්‍රයේම ගෙනියනවායි කියලා ඕන නම් තව විපක්ෂයේ පක්ෂවලටත් කියන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් අපි විශේෂයෙන් මේ වෙලාවේ අපි කියන්න කැමති විපක්ෂ අනිත් ධාරාවලට, ජාතික ජනබලවේගය, ඒ වගේම සමගි ජනබලවේගය ලෑස්තිනම් ඒ අභියෝගේ බාර ගන්න එතුමාලා, මට හිතෙන්නේ එතුමාලත් අර වික්‍රමසිංහ මැතිතුමා කියපු එකෙන් එළියට මුකුත් කියන්නේ නැති තත්ත්වයක ඉන්නවා. ඉතින් ඒක කනගාටුදායක තත්ත්වයක් රටේ පැත්තෙන්. හැබැයි අනිත් ධාරා ඔක්කොම පළල් සංවාදයකට රට ඇතුළේ යන්න ඕන. කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා. මේ සමහර ප්‍රශ්නවලට දැන් මෙහෙමයි, අපේ රටේ දේශපාලන නායකයෝ කල්පනා කරුවේ ඉස්සර රටේ ප්‍රශ්නයක් තියෙනවා, මගේ ඔළුවේ උත්තරයක් තියෙනවා, මට බලේ දුන්නහම මම ඒ ක්‍රියාත්මක කරනවා. මෙහෙම තමයි කෙරුවේ. හුඟක් උත්තර වැරදුනා. ඒ නිසා විකල්ප උත්තරය සම්බන්ධව පළල් සංවාදයක් හදන්න ඕන. අපි විශ්වාස කරන්නේ මේ රටේ විශාල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එක පැත්තකින් මම හැමදාම කියනවා වගේ බරපතල ගෙවුම් ශේෂ අර්බුදයක් අපිට තියෙනවා. අපිට අවශ්‍ය කරන විදේශ මූල්‍ය ශක්තිය අපිට හදාගන්න වෙනවා. ඒ වගේම බරපතල අයවැය හිඟයක් අපේ රටේ දිගටම පවත්වාගෙන යනවා. අපිට ඕන කරන ආණ්ඩුවට ඕන කරන මුදල් අපිට හොයාගන්න බෑ. බදු ක්‍රමය සම්පූර්ණ අර්බුදයට ගිහිල්ලා තියෙනවා. මේක අලුත් වෙන්න ඕන. ඊළඟට වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිතුමාම කියනවා වගේ US ඩොලර් බිලියන 90ක විශාල ණය කන්දක් තියෙනවා. මේ ණය ආපහු ගෙවන එක ප්‍රතිව්‍යුහගතකරණය කියලා විශාල අවුලකට දැන් වැටලා තියෙනවා. ඒකෙන් එළියට යන්න වෙලා තියෙනවා. මේ තුනට අමතරව අපේ රටේ මේ තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා. හුඟක් අය මේ නියෝ ලිබරල් විශේෂඥයෝ ග්‍රෝත් එක ගැන පමණක්, වර්ධනය ගැන පමණයි කතා කරන්නේ. වර්ධනය, ආර්ථික වර්ධනය ගැන විතරයි. හැබැයි ආර්ථික වර්ධනය වගේම අමාත්‍යයන් ඉතාම පැහැදිලිව මේක පැහැදිලි කරලා තියෙනවා විශේෂඥ ආර්ථික විද්‍යාඥයෙක් හාවඩ් වලින්.
ආර්ථික වර්ධනය වගේම රටක ප්‍රජාතන්ත්‍රවාදය සමාජ සාධාරණත්වය ඒ දෙකත් එක වගේ වැදගත් කියලා අපි කල්පනා කරන්න ඕන. ඒ තුනම එකට කල්පනා කරොත් විතරයි රට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ආර්ථික වර්ධනය ගැන පමණක් හිතලා ප්‍රජාතන්ත්‍රවාදයේ සම්පූර්ණ යටපත් කළ දැම්මොත් නිදහස සම්පූර්ණ වහලා දැම්මොත් ආර්ථික වර්ධනය ගැන පමණක් හිතලා සමාජ සාධාරණත්වයේ සම්පූර්ණ වහලා දැම්මොත් ඕනෑම කෙනෙකුට ඕනෑම විදිහට ජීවත් වෙන්න පුළුවන් අර වෙළඳ කණ්ඩායම පමණක් ආරක්ෂා කරනවායි කියලා හිතුවොත් මුළු රටම වැටෙනවා. ඒ නිසා අපේ අනාගත දේශපාලන විග්‍රහය ඇතුලේ වර්ධනයයි ප්‍රජාතන්ත්‍රවාදයයි සාධාරණත්වයයි කියන තුනම ඕන. growth democracy justice social justice මේ තුනම එකතු කරගත්ත ක්‍රමයක් ඇතුලේ විතරයි අපේ වාගේ රටකට ඉස්සරහට යන්න පුළුවන්. මේ රටේ ආර්ථිකයේ බෙදිලා වි තියෙන විදිහ ගත්තාම මේක ඉතාම බරපතලයි. ළඟද UNDP වාර්තාවකින් කිව්වා රටේ වෙල්ත් එකෙන් නැත්නම් රටේ ධනයෙන් රටේ සම්පත් වලින් ජනතාවගෙන් 50%කට තියෙන්නේ රටේ සම්පත් වලින් 4%යි කියලා. මේක බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම රටේ 1%ක් විතර ජනගහනයක් 1%ක් විතර ජනගහනයක් රටේ සම්පත් වලින් 31%ක් භුක්ති විඳිනවායි කියලා. ඉතින් ඒ අය ව්‍යාපාර කරලා වෙන්න පුළුවන්. හැබැයි මේක විශාල ඩිස්පැරිටි එකක්. රටේ 50%කට තියෙන්නේ සම්පූර්ණ වෙල්ත් එකෙන් 4%ක වාගේ පොඩි ඉඩක් කියලා තියෙනවා. එතකොට මේ බරපතල ප්‍රශ්නය ඇතුලේ අපි කොහොමද මේක සමහන් කරන්නේ? මේ විශාල විරැකියා තත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ මේක නිසා. වර්ධනය ගැන පමණක් හිතනවා, සමාජ සාධාරණත්වය ගැන හිතන්නේ නැහැ. එනිසා අපේ රටේ සමාජ ආරක්ෂණ ජාලය එන්නෙන්න වැඩි වෙලා තියෙනවා. සමාජ ආරක්ෂණයට වැටෙන මිනිස්සුන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. දුප්පත්කම පළල් වෙමින් යනවා. සමාජ සුභසාධනය අපි මේ ආණ්ඩු අඩු කරමින් යනවා. ඒ නිසා අපේ රටේ අද වෙනකොට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ growth එක ගැන පමණක් හිතන ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සමාජ සාධාරණත්වයේ නොසිතන ආකෘතියකට රට ගමන් කරපු නිසා. මේක වික්‍රමසිංහ මහත්තයා ඇතුළු මේ කණ්ඩායමට අපි අභියෝගයක් විදියට කරන්නේ. මේක මේ ලෝකේ ඉන්දියාව චීන වගේ රටවල් වල පවා මේක ගැන බරපතල විදියට සංවාද කරලා තියෙනවා. මේ අය අර පරණ ඇත්තටම පරණ නියෝ ලිබරල් ආකෘතිය ඇතුළු ඉන්නේ. මේගොල්ලොත් වයසයි, අවුරුදු 70 පැනපය ගොඩක් ඉන්නේ. මේ රටේ තීන්දුව තීරණ ගන්න හැමතැනම ඉන්නේ බොහොම වයසට ගිය අය. ඒගොල්ලන්ගේ හැඟීම විතරක් නෙමෙයි, ඒගොල්ලන්ගේ කල්පනාවත් වයසයි. ඒකයි මේ නියෝ ලිබරල් එකේ growth එක ගැන පමණක් හිතන පරණ ආකෘතිය ඉන්නේ. ඒක ඉස්සරහට ගේන්නේ. ඇත්තටම IMF එක ටිකක් ඒකෙන් මෙහාට ඇවිල්ලා සමහර වෙලාවට කියනවා අපේ කට්ටිය ඊට වඩා එහාට ගිහිල්ලා තියෙන්නේ. අපේ කට්ටිය හිතන්නේම මේ growth එක වැඩි කරපු ගමන් ට්‍රිකල් ඩවුන් වෙනවා, ඒක යටට ගලාගෙන එනවා. ඇවිල්ලා හැම තැනම සමෘද්ධිය ඉතිරෙනවා කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම එකක් වෙලා නැහැ ඉතිහාසයේ. empirical results ඔක්කොම පේන්නේ. එහෙම එකක් වෙන්නේ නැහැ කියලා. වෙන්නේ මොකද්ද? වෙන්නේ අර සහචර ධනවාදීන් කෝනි කැපිටලිස්ට්ලා කීප දෙනා වර්ධනය වෙනවා. ඒගොල්ලන්ට රටේ සම්පත් වලින් 31%ක් විතර මේ 1%ක ජනගහණයට යනවා. අනිත් ජනගහණය එන්නෙන්නම අඩුවට වැටෙනවා. එනිසා මේක නැති කරන්න නම් සමාජ සාධාරණත්වයයි ප්‍රජාතන්ත්‍රවාදයයි දෙකත් එක්ක එකට ගැට ගැහිච්ච වර්ධනයක් ගැන හිතන්න ඕන. මේකට ලෝකේ වෙස්ටර්න් වර්ල්ඩ් එකේ කියන්නේ සෝෂල් ඩිමොක්‍රටික් සිස්ටම් කියලා. වෙන නමක් අපිට ඕන නම් දාගන්න පුළුවන්. හැබැයි ලෝකේ මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය කියලා කියන්නේ growth එකයි ප්‍රජාතන්ත්‍රවාදයයි ඒ වගේම සමාජ සාධාරණත්වයයි තුනම එකට හිටින ආකෘතියකට යන එක. ඒක සඳහා යනකොට රාජ්‍යයකට යම් වගකීමක් තියෙනවා. මේ සමාජ සාධාරණත්වය කියන එක නිකම්ම වෙළඳ අය පමණක් කරන එකක් නෙමෙයි. නිකම්ම ට්‍රිකල් ඩවුන් වෙනකොට වෙන එකක් නෙමෙයි. ඒකට මැදිහත් වීමක් අවශ්‍යයි. ඒකට තමයි රාජ්‍යයක අවශ්‍යතාවය තියෙන්නේ. එනිසා සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් ආරක්ෂා කරන්න නම් රාජ්‍යයක අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා මේක ගැන මට දිගට කතා කරන්න පුළුවන්. නමුත් මම ඒකට යන්නේ නැහැ. ඊළඟ ජනාධිපතිවරණයේදී අපි ඉතාම පැහැදිලිව කියන්නේ
මේ one dimensional world view එක only growth driven economic program එක තමයි අපේ රට අර්බුදයට ඇරියේ. ඒකෙන් එළියට යන්න නම් ඒ වර්ධනය growth එක වගේම ප්‍රජාතන්ත්‍රවාදයයි සමාජ සාධාරණත්වයයි කියන සංකල්ප දෙක කැටි වෙච්ච පළල් දේශපාලන වෙනසක් ඇතුලේ විතරයි අර අහිංසක ගිරාඳුරු කෝට්ටේ සුසුම්ලන අහිංසක ගොවියට එහෙම නැත්නම් දෙවිනුවර අහිංසක දීවරයට එහෙම නැත්නම් පිළිමතලාවේ අහිංසක අර පිත්තල වැඩකරුවට එහෙම නැත්නම් අපේ රටේ ඩිජිටල් ආර්ථිකය ඇතුලේ අලුතෙන් හිතන තරුණයාට පළල් සමාජ සාධාරණ ෆෙයා ෆීල්ඩ් එකක් නැත්නම් මේ වෙළඳපොළ කියන එක කාටවත් වැඩ කරන්න පුළුවන් සාධාරණ බිමක් බවට පත් කරන්න පුළුවන් එහෙම ආණ්ඩුවක් හැදුවේ නැත්නම් මේ වලේ වැටි වැටි ඉස්සරහට යන එක වෙන්නේ ඒ නිසා මේ ජනාධිපතිවරණය කියන්නේ මෙන්න මේ සංවාදයට විවෘත වෙන තැන කියලා අපි විශ්වාස කරනවා ඒක සඳහා ශක්තිමත් විසඳුමක් එක්ක අපි නිදහස් ජනතා සභාව විදියට ඉස්සරහට වැඩ කරනවායි කියලා ප්‍රකාශ කරන්න කැමැතියි බොහොම ස්තුතියි